Hi everyone, මම නයනා කරුණාරත්න. අද අපි විශේෂ සාකච්ඡාවක් කරන්නේ ඒ සඳහා විශේෂ ආමන්ත්‍රණයක් ලැබුණා. ඩොක්ටර් සනිප්ති සමරකෝන්. Hi everyone. අපි කතා කරන්නේ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් ගැන, මාන්ත්‍රි පීඩියස් කියලා කියන නැත්නම් මාස්පතා හැදෙන උසස් වීම ගැන. අද රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ සැන්ටින් නැප්කින්ස් පෑඩ්ස් පාවිච්චි කරන එක ගැන. ඒව හොඳයිද? ඒව වියදම අධිකයි ගොඩක් පාසල් ගෑන ළමයි ස්කූලයන් නැහැ ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා පීඩියස් හැදිච්ච කාලෙට. එතකොට මේක පරිසරයට අහිත කරයි කියලා කියනවා. ඒ වගේම අලුත් නිෂ්පාදනය ගැන කතා වෙනවා මේ මෙන්ස්ට්‍රුවල් කප් කියලා පුනීලයක් ගැන. ඉතින් මේ විස්තර තමයි දැනගන්න කතා කරන්නේ. දැන් පළවෙනිම කියන්නේ දැන් අපි පාවිච්චි කරන මේ සැන්ටර් නැප්කින්ස් එහෙම නැත්නම් රෙදි මේ ගැන අදහස් මොකක්ද? ඉතින් බහුලවම භාවිතාවන්නේ කාන්තාවන් වශයෙන් ඉවත් කරන සැනිටරි නැප්කින් එක පැඩ් එක අපි ගන්න හැටියට රෙදි හැටියට පාවිච්චි කරන ක්‍රමය මම හිතන්නේ සාමාන්‍ය ගම්වල කොළඹින් පිටස්තරව ආර්ථික වශයෙන් ඒක ගොඩාක් සුදුසු හන්දා වැඩිපුර එහෙම පාවිච්චි වෙනවා. හැබැයි ඉතින් ඒ රෙදි පාවිච්චි කරන නරකයි. ගොඩක්වත් නරක නෑ. ඒක පරිසරයට ගොඩාක් හිතකරයි. හරි ආකාරව නිශ්චිත ආකාරව සෝදලා පිරිසිදුව පාවිච්චි කරනවා නම් ඒක ගොඩාක් සුදුසු ක්‍රමයක්. ඔය හැබැයි මොන රෙදි පාවිච්චි කරයි කියන්නේ ශරීරයට හිතකර වෙන්න ඕනේ. හොඳට කොටන්. ඒ කියන්නේ කපු වෙද්ද තමයි ගොඩාක් හොඳ. ওই કૃતિમ નાયલોન એવા મિશ્ર કરુરાવા ઇચ્છે ઉરાગાનેત નહી એકટ એક સમટ અહિત કરવેન્ન પુલવાન રિએક્શન વગે વેન્ન પુલવાન એનિસા સિનિંદુ કપુ දැන් තව එකක් තමයි මේක වැඩි ගණකම් වෙන්න ඕනද වැඩි ගණකම් නොවෙන්න ඕනද කොහොමද ඒක රෙදි පාවිච්චි කරනවා නම් අපි කොයි දේ පාවිච්චි කරන්නේ ඇත්ත වශයෙන්ම ගණකම අඩුයි මිසි ආකාර වෙන්න ඕනේ අඩුවෙන්ම ගණකමක් කියන්නේ විතර එක මාරු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා එහෙම කරන්න පුළුවන් වාතාවරණයක් සාමාන්‍යයෙන් ඉස්කෝල එක හරි වැඩපළක හරි අමාරුයි ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයක ඝනකම තියෙන්න ඕන. නමුත් ගොඩාක් ඝනකම තිබ්බොත් ඒක අවශ්‍ය වෙලාවට මාරු නොකරන එකේ ප්‍රශ්නය හන්ද තුන් හතර රෙදි නැවීමට ඝනකම ඔකට සුදුසු වෙනවා. ඒ කියන්නේ එක රෙද්දක් අරගෙන ඒක අපි හතර පාරක් විතර දැම්මම ඒ ඝනකම. ඒ ඝනකම. රයිට්. දැන් ඉවත් කිරීම ගැන කතා කරනකොට අපි සෙන්ටර් නැප්කින්ස් එකේ සපෑඩ්ස් සහ රෙදි ගැන මම වැඩිම කතා කරන්නේ පහසුකම් නැති ඔෆිස් වල ඉන්න අයට සහ විශේෂයෙන්ම පාසල් දැරියන් ගැන. දැන් අපි පොඩි කාලේ අපි කියා දුන්න විදිය මම හිතන්නේ හරි. මම ડોක්ටර් කෙනෙක් වගේ වාරින් අහන්නේ මේවා ડિස්පෝස් කරන්න. ඒ කියන්නේ අපිට කොමොන්ස් වලට දාන්න බෑ, විස් කරන්න බෑ. රෙදිත් එහෙමයි. අපිට ඉස්සර කියලා තිබුණේ හොඳ පත්තරයක් අරගෙන යන්න බෑග් එකේ දාගෙන ඉන්නේ. ඒක හොඳට මේක උසාගෙන ගෙදර ගියනලා ගෙදර විසි කරන්න කියලා. මම ඒක දැන් කළ හැකිද සෙන්ටර් නැප්කින්ස් වලට බාත්රූම් වල ෆ්ලෂ් කරන්න නැතුව? දෙවෙනි කාරණාව මම හිතන්නේ ඒක රෙදි වලටත් කරන්න පුළුවන්. අපිට මාරු කරන්න ඕන නම් අපිට පුළුවන් මේක හොඳට උත්තලා බෑග් එක දාගෙන එන්න අලුත් එකක් අරගෙන. ඒක කරන්න පුළුවන්. දෙකම කරන්න පුළුවන්. දැන් මම හිතන්නේ ගොඩාක් පාසල්වල කාර්යාලවල හොඳට බින්ස් තියෙනවා. ඔව් බින්ස් හදලා තියෙනවා. හදලා තියෙනවා. ඒ නිසා තමන්ගෙම රෙද්දක් මේ පොලයක උතලා හොඳට උතලා ඒක විසිකරන එක ගොඩාක් සුදුසුයි. ඔය හැබැයි හුඟක් අය කරන්නේ නැහැනේ. අපිට වැඩිමහල් කාන්තාව ලොකුම කම්පෙන්සේනි පාසල් වලදී වැඩිමහල් ඔෆිස් වල කාන්තාවන් ඉව හරියට ડિස්පෝස් කරන්නේ නැහැ කියලා. ගාක් ඔෆිස් වල පහසුකම් හදලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි හිතා සැලකිය යුතු කාරණාවට සැලකිය යුතු කාරණාවක්. දැන් ආයිත් අපි කතා කරනවා නම් ඒතකොට රෙදි කෑලි රෙදි හොඳ කපු රෙදි පිරිසිදුවට හොඳට පාවිච්චි කරන් අවුවේ දේවලලා පාවිච්චි කරන කමක් නැහැ. සෙන්ටර් නැප්කින්ස් ආදායම අනුව පාවිච්චි කරන වැඩක් නැහැ. නමුත් ඒක පරිසරයේ වෙච්ච හිත කරන්නේ අනිවාර්යෙන් රෙදි තමයි පරිසරයට
හිතකර පුළුවන් තරමක් ඒකෙන් බලන්න හිතකර ඒකත් ඒක හොඳට හොදලා අවුගේ වේලන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා කියන්නේ ඒක ගොඩක් සුදුසු විදිහකට පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ අලුතෙන් කතා කරන පුනීලේ ගැන ડોක්ටර් මොකද කියන්නේ මම ඒකට ගොඩාක් එකගයි ඒකම ඇත්තට මම හරියට මේ ප්‍රොමෝට් කරන්න කැමති දෙයක් ඒක ආර්ථික වශයෙන් ගොඩාක්ම පහසු දෙයක් ඒ එකපාරකට වියදම් කරන 3,000 අවුරුදු 10කට ඇති වෙන්න පුළුවන් ඒකත් එක්කම ඒ එක දවසට පැය 12ක් මගේ වෙලාවක් කියා ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් හොඳට තියෙන මේ වතුර වලින් අවශ්‍ය එකට පාවිච්චියට ඊට අමතරව හරිම පහසුයි දැනෙන්නේවත් නැහැ ස්ටේන් වෙලා එහෙම පැල්ලම් පැල්ලම් එහෙම වෙන එකක් වෙන්නේ නැහැ මේක හදලා තියෙනවා සිලිකෝන් කියන ඇඟට සුදුසු ඇඟ ඇතුලේ මුකුත් ක්‍රියාකාරීත්වයක් නොවන ද්‍රව්‍යයක් සිලිකෝන් ඉතින් මේක තරුණ පාසක දැරියන්න හොඳයි අනිවාර්යයෙන්ම සබ් වුණාට පස්සේ පොඩි ආයත ඒ කියන්නේ ටීනේජර්ස්ලාට 12-13 ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ පොඩි සයිස් එකක ඒක තියෙනවා සයිසස් 3-4 තියෙනවා ඒ බ්‍රෑන්ඩ්ස් අනුව පොඩි අයට පොඩිම සයිස් එක තියෙනවා ඊට පස්සේ ටිකක් වයසට යන ටිකක් මැදි වයසේදී තව සයිස් එකක් තියෙනවා දරුවන්ට සූතියෙන් පස්සේ පාවිච්චි කරන වෙන සයිස් එකක් තියෙනවා කාන්තාවක් වශයෙන් සාමාන්‍ය අපි කොච්චරක් විතර මේ ලේපිටසන් වල මාසික දෝසක් ඇත්තටම ඔසප් වුණාට පස්සේ සාමාන්‍ය මුකුත් ප්‍රශ්නයක් නැත්නම් මේස හැටි දෙකක් තුනක් වගේ ප්‍රමාණයකින් මිලිලීටර් 8-10ක් තරම් පොඩි ප්‍රමාණයක් තමයි ඒ මාසෙට දවස් 3-4ට පිට වෙන්න ඕන සාමාන්‍ය විදිය. දැන් මං හිතන්නේ ගොඩක් අය මේ ගැන මේ ඔය පීරියඩ්ස් ගැන මේ ප්‍රශ්න ගැන කතා කරන්න නැති නිසා අපි විවෘතව මේ ගැන කතා කරන්න තමයි අද මේ ඩොක්ටර් ආරාධනා කරේ මං හිතන්නේ මේකේ කාරණා කීපයක් එකක් තමයි සෙන්ටර් නැප්කින්ස් පාවිච්චිය හොඳයි නම් පරිසරයට අහිත කරයි නම් රෙදි පාවිච්චිය කමක් නැහැ නමුත් ඒවා සේදීම සහ හොඳින් බේරා ගැනීම අත්‍යවශ්‍යයි තුන්වෙනි කාර්යය තමයි මේ අලුත් කුණීලය ඒකට කියනවා menstrual cup කියලා කියනවා මේක විවිධ sizes වලින් කියනවා මේවා භාවිත කිරීම හරි වැදගත්. ඉතින් මේක මේ පණිවිඩය අපි දෙන්නේ සියලුම කාන්තාවන්ට ඒ වගේම ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ ගැන කතා කරන්න අද රටේ ප්‍රශ්නයක් තියෙනවා අපි period poverty කියනවා ඒකට ඒක ඔය මොකද පාසල් දැරි ඉස්කෝල යන්නේ නැහැලු period හැදිච්ච කාලෙකට මේ ඉවරක් සල්ලි නැති නිසා සෙන්ටර් නැප්කින්ස් කරති මේ පුනීලේ මේක මම හිතන්නේ රුපියල් 3,000-4,000 විතරේ නමුත් කාලය අවුරුදු 10යි 100%ක් සජීවීක හිත කරයි ඒක නිසා මේ පණිවිඩ වලින් ඕගලන්ට ප්‍රයෝජනක් ලැබුණායි කියලා බලාපොරොත්තු වෙනවා වෛද්‍යවරයෙක්ගෙන් ලැබෙන හොඳ පණිවිඩ අපේ කාන්තාවන්ගේ උසස් වීමේ කාලයේදී තිබිය යුතු පිරිසුදුකමයි. සෝ ඒ පණිවිඩෙත් එක්ක මම හිතනවා අපි ඔබලන්ට සෑහෙන තොරතුරු ලබා දුන්නා කියලා මේකෙන් ප්‍රයෝජන ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි කාලයට බොහොම ස්තුතියි දැනුමට. ඉදිරියටත් අපි තව මේ වගේ විස්තර කතා කරන්න ඔයාලට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.